අන්තර්පාලන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ සිය දුරවල වැඩ බාර ගත්තා. Mega discount, free delivery, any 3 සමගින් දරාස් 11 shop කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අසලට රැස්තු සිටි ක්‍රීඩා ලෝලින්ගෙන් අන්තර්පාලන මණ්ඩලයේ සභාපති අර්ජුන රණතුංග මහතාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මම හිතන්නේ ජනාධිපතිතුමා ඔඩිටර් රිපෝට් එකේ තියෙන මේ තිබ්බ දූෂණ ගැන තියෙන කණ්ඩායමක් අයින් කරපේකට විරුද්ධ වෙනවා කියලා. එතකොට එතුමා දන්නවා මම කවුද කියලා. මම එතුමාත් එක්ක වැඩ කරපු කෙනෙක් හැටියට එතුමා දන්නවා මේ ක්‍රිකට් කියන්නේ මොකද්ද කියන එකත්. ඉතින් මම හිතන්නේ නෑ මෙතන ඉන්නවා සමහර කණ්ඩායම් ඉන්නවා මේ හිටපු අයගෙන් යැපිච්ච අය. ඒක අපි ඇත්ත කතා කරමුකෝ. ඉතින් මම ආස නෑ දැන් මම මේ ආයතනයට ආවේ අලුත් ගමනක් ඇති කරන්න. මට අතීතයේ දේවල් මට වැඩක් නෑ. එව්වට තමයි අර විශ්‍රාමගිය විනසුරුවරණ පත් කරලා තියෙන්නේ එව්ව හොයන්න. මට තියෙන්නේ ක්‍රිකට් ටික හදන්න. මම සහ මගේ කණ්ඩායම මෙතන ඇවිල්ලා බලපෑම් කරන්නේ නැහැ. ටෙන්ඩර් කාටද දෙන්න ඕනි කියලා හරි කොයි විදිහටද වැඩ කරන්න ඕනි කියලා. ඒක හරි විනෝද භාවයකින් වැඩේ කරන්න ඕනි. අපි බලාපොරොත්තු වෙනවා මේ විනෝද භාවය මාධ්‍යට දැනුවත් කරන්න. කරන වැඩ ටික මාධ්‍ය දැනුවත් වෙන්න ඕනි. ඒ වගේම අපේ ප්‍රධානම සාකච්ඡාවක් තිබුණා පහුගිය කාලේ මේ ආයතනය ඒ වැරදි පෙන්නපුවාට නඩු දාලා තියෙනවා. ඉතින් අපි ඒක බාර දීලා තියෙනවා අපේ කමිටුවට. මේ ගැන හොයලා බලලා කොයි විදිහටද මේව ඉවර කරන්න. මොකද අපි වග කියන්න ඕනේ මේ රටේ මිලියන 22කට. එහෙම නැතුව මේ ක්‍රීඩා සමාජ කීපයකට විතරක් නෙමෙයි. මම මෙතෙන්ට ආවේ ක්‍රිකට් ටික හදලා දෙන්න. මම මේක හදනවා. මම මේ ගන්නේ ලොකු ලේසි පහසු දෙයක් නෙමෙයි. මම මෙතන හදන සැලසුමක් තියෙනවා. ඒකයි මම මේක බාරගත්තේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න පරණ ක්‍රීඩකයෝ 6 දෙනෙක් මට කතා කරා. කතා කරලා කිව්වා අයියේ ඕන වෙලාවක අයියා ඉන්නවා නම් අවුරුද්දකට හරි ඇවිල්ලා උදව් කරලා යන්නම් කියලා. 80 දෙනෙක් විතර ඉන්නවා ලංකාවට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ පිටරටවල් වලට ගිහලා. අපි මේ පිටරට අයව ගෙනල්ලා අපේ ඉන්න දක්ෂ වුණකරුවෝ අපේ ඉන්න හොඳ අයව අපි නැති කරගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මුදලක් ගෙවලා මේ ඒගොල්ලෝ ටුවරිස්ට්ලා වෙන්න බෑ මාත් එක්ක. මට ඕනේ වැඩ කරන කට්ටිය. ඇඩ්වයිසරි කමිටි එකක් වගේ ප්‍රවීණයන් ගෙන් අරගෙන ඒ වගේම අපි පුහුණු කරුවන් දියා හොඳට බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මම තනියෙන් කරන එකක් නෙමෙයි. අපි කමිටුවක් දාලා පහුගිය කාලේ අනවශ්‍ය දේවල් වලින් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තුවාල වුණේ. විශේෂයෙන්ම LPL එක ගහන්න ඕනේ කාලේ නෙමෙයි LPL එක ගැහුවේ. අද ෆස්ට් ක්ලාස් ටෝර්නමන්ට් එකේ ගහන්නේ වහින කාලේ. අපි ඉන්න අය එළවනවා කියන නෙමෙයි. හැබැයි ඉන්න අය දැනගන්න ඕනේ මට රිසල්ට්ස් එන්න. ඉන්න අය මෙතන හොලිඩේ බෑ. කෝචස්ලා AC කාමර වල ඉන්න තහනම්. කෝචස්ලා ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනේ. මම 2008 ත් ඒක කරා. මම හැදුවා සැලසුමක් මෙතන ජරම් ජයරත්න මහත්මයාව දාලා අවාසනාවකට වගේ මිනිස්සයව අයින් කළා සුද්දෙක්වගේ නෑව. එදා ඉන්න ක්‍රිකට් ටික පල්ලෙහාට ගියා. මට වැඩක් දුන්නොත් මම ඒක බාර දෙනවා. ඒක ජනාධිපතිතුමාත් දන්නවා. මම ඇමතිවරයෙක් හැටියට මම ෆේල් ඇමති කෙනෙක් නෙමෙයි. මේක මාධ්‍යෙන් ඇත්තටම මම සතුටු වෙනවා. විශේෂයෙන්ම හිරු මාධ්‍ය ආයතනේ තමයි මේකෙන් මූලික මම ඒක කියන්න ඕනේ. සමහර ආයතන හුඟක් වාසි හම්බෙනකොට මෙව පෙන්නුවේ නැහැ. හැබැයි මේ හිරු ආයතනේ කරගෙන ක්‍රියාදාමයෙන් අද ක්‍රිකට් ගොඩ ගන්න අපිට පාරක් හැදලා දුන්නා. ප්‍රධානම දේ තමයි විනය හදන්න ඕනේ. විනය පළවෙනියට හැදුවට පස්සේ ඊළඟට හදන්න ඕනේ ටීම් එකක්. ඉන්ඩිවිජුවල්ස්ලා හදන්න ඕනේ නැහැ. ටීම් එකක් හදන්න ඕනේ. එකට මරාගෙන කාගෙන ගහලා රටට වග කියන්න ඕනේ ටීම් එකක් හදලා මට මාස 3කින් හදාගත්තොත් මම ටාගට් කරන්නේ අර 2020 වර්ල්ඩ් කප් එක. ඒකට තේරුම් කමිටුව මං හිතන්නේ ක්‍රීඩා ඇමතුමාට අපි යෝජනාවක් දෙනවා කොයි වගේ අයද තේරුම් කමිටුවට එන්න ඕනේ කියලා. අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ කියලා කොයි අයද මේ තේරුම් කමිටුවට ඇප්ලයි කරන්න ඕනේ කියලා. ඒක පුළුවන්. දැන් ඉන්න මහතුරු 3 දෙනාටම ඇප්ලයි කරන්න පුළුවන්. අපි හදනවා තාක්ෂණ කමිටුවක්. ඉන්දියාවේ තියෙන්නේ කෝචස්ලා තෝරනකොට ප්‍රධාන ක්‍රීඩකයෝ ඉන්න. මං දන්න හැටියට සුනිල් ගවස්කරලා තෙන්ඩුල්කරලා තෝරන්නේ. අපේ තේරුවේ පහුගිය කාලේ කෝචස්ලව මේ ක්‍රිකට් ගහපු නැති බැට් එක කල්පු නැති අය. නළුවෝ ටිකක් නෙමෙයි අපිට ඕන වෙන්නේ ක්‍රීඩකයෝ ටිකක් ඕනේ. සමහර දේවල් ක්‍රිකට් ගහනකොට මේ ක්‍රීඩකයන්ට පෞද්ගලික දේවල් නැති වෙනවා. එහෙමයි ක්‍රිකට් ගහන්න ඕනේ. සමහරලාට රැයට නෝනලා ළමයි එක එළියට කන්න බෑ යන්න බැරි වෙයි. ඒක කරන් දෙයක් නැහැ. ඒක තමයි අපි දෙන කැපවීම. පිස්සු නටලා ක්‍රිකට් ගහන්න හදන අය ඉන්නා නම් මාසයක් යනකොට යයි. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ ටයි සූට් දාගෙන AC කාමරයට ගිහින් මේ ෂැම්පෙන් අතේ තියාගෙන සුද්දට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෙමෙයි. මම ඇවිල්ලා තියෙන ග්‍රවුන්ඩ් එකට යන්න. දැන් බලන්න කවුරුත් කතා කරන්නේ නැහැ ගිය පාර LPL එකකින් ගහලා වෙච්ච ඩැමේජස් මොනවද කියලා. අපේ ප්‍රධාන පන්දු යවන්න ටික තුවාලුන. IPL එක ගැහුවේ මාස 6කට ඉස්සෙල්ලා. ඔයගොල්ලෝ බලන්න අර බුම්රා කියන ෆාස්ට් බෝලව IPL එක ගැස්සුවේ නැහැ. ඉන්දියාවේ තීරණය ගත්ත මොකද එයා කොච්චර වටිනවද කියලා. ඒෂියා කප් එකයි වර්ල්ඩ් කප් එකයි දෙක එකට. ඒ දෙකම අපි විනාශ වුණේ ඔන්න ඔය අනවශ්‍ය තීරණෙින්ද. දිනන කෙසේ වෙතත් මේ කණ්ඩායමත් එක්ක ලේසින් සෙමි ෆයිනල් එකට යන්න තිබුණා අපේ ෆුල් ටීම් එක තිබුණා. මේ LPL එකක් ගහලා මේ රටේ ජෝගියන් නටලා විනෝද වෙච්ච කේස් එකෙන් අපිට හිටපු ක්‍රීඩකයෝ ටික නැතිව. ඒ වගේ දේවල් ඉදිරියට වෙන්නේ නැහැ. මේ අතුරු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා අන්තර්පාලන මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා කරුණු විමසා තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ කමිටු සමාජකින් සම්බන්ධයෙන් නිසි අවසරයක් තමාගෙන් ලබාගෙන නොමැති බවයි. මේ අතර අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් ක්‍රිකට් අන්තර්පාලන මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා තිබෙනවා.